කරණය anu පින්පව් දෙකම වන නිසාත් නැවත භවයක් ලැබීමට එම කර්මයන් හේතු වන නිසාත් පින් කිරීමෙන් භවයේ දිගුවේ හැටිද දැන් තියරි හැටින මොකද කිව්වේ ඔබ කැමති වුණත් නැතත් ඔබ තුල අවිද්‍යාව අප්‍රහීන නම් තෘෂ්ණාව අප්‍රහීන නම් ඔබ කරන හොඳ නරක ක්‍රියාවලට විපාක හම්බ වෙනවා විදර්ශනා කුසලයට විපාක හම්බ වෙනවා මේ භවයේ කිටි කරන්න කරන එක අපි තු මේ භවයේ මොනවත් නොකර හිටියා කියලා අර අපි ගන්න පතෝලොජි වත් වෙනවා කියන්නේ මොකද හොඳත් කරන්නේ නරකත් කරන්නේ හොඳ නිකන් යනවා එනවා ඉගෙන ගන්නවා විතරයි දන් දෙන්නෙත් නැහැ පව් කරන්නෙත් නැහැ සාමාන්‍ය මොකද හිතන්නේ සසර පින් පව් කළා නැද්ද සසර කරපු පිනක් හරි මත වෙනවා පවක් හරි මත වෙනවා පින් පව් නොකර ඉඳීම නෙවෙයි සසරෙන් ගැලවෙන්න හේතුව දැන් හිතන්නකෝ තේරිය දැන් දැන් කොනේ කෙලවරක් නැහැ කියලා නේ ආරම්භයක් නැහැ කිව්වනේ ආරම්භයක් නැහැ කිව්වා ඒක ආරම්භය කියන පස්සේ කොහොමද විසඳන්න බෑ මොන ක්‍රමයෙන් ගියත් ආරම්භයක් තියෙන්න බෑ හරිනේ ඒ නිසා කොහොම හරි අපි දැන් ඉන්නවා ඉතින් ආරම්භයේ ප්‍රශ්නේ විසඳගන්න බැරුණාට දැන් අපිට තියෙනවානේ ඒක ආරම්භයක් නැති බවකුත් බුදුදහම හැටියට කියනවා ආරම්භයක් නැතින අනන්තයිනේ නේ බව ගණන අනන්ත භව ගණන කරපු කර්ම සංඛ්‍යාවත් අනන්තයිනේ ගණිතයෙන් ගත්ත ඒ නිසා ඕනතරම් කර්ම තියෙන බය වෙන්න එපා ඒ නිසා පින්පව් නොකලත් ප්‍රතිසන්දිය හම්බ වෙනවා මේ ජීවිත පින්පව් නොකලත් ඒ නිසා කලීතු වන්නේ පින්පව් නොකර ඉඳීම නෙවෙයි අවිද්‍යාව දුරු කිරීමයි නිගණ්ඨ සාසනයේදී කිව්වා කර්මයෙන් භවයට හේතුව කර්මය නසන්න කියලා කර්මය නසන්න කයට දුක් දෙන්න අලුත් කර්ම රැස් කරන්න එපා එතන අත්ත කිලම තාන යෝගේ මෙයා කරා ජනසුක නෑ නෑ කර්මය එහෙම රත් කරලා ගව්වේ ඉඳලා ගිනි තපල කරන්න කපන්න උල ගන්න නෙවෙයි කර්මය ප්‍රතිසන්දි දීම වළක්වන්න නම් ඒකේ හේතු දුරු කරන්න තෘෂ්ණාව දුරු කරන්න තෘෂ්ණාව දුරු කරනවා කියලා දේවල් වලට ආස නොකර හිටියා කියලා අඳුන් නැඳින් අඳින් ඇඳුන් අඳින් නැතුව හිටියා කියලා කන් නැතුව හිටියා කියලා කරන්න බෑ ඇයි තෘෂ්ණාව භවයට කැමැත්ත ජීවත් වීමේ කැමැත්ත තියෙන නොදනුවත් කම නිසා ඒ නිසා අවිද්‍යාව තියනකල් තෘෂ්ණාව ගලවන්න බෑ ඒ නිසා බුදුරයන් වහන්සේ කිව්වා අවිද්‍යාව ගලවන්න අවිද්‍යාව ගලවන්න විද්‍යාව ඇති කරන මාර්ගය කියලා විදර්ශනා භාවනාව කියලා විදර්ශනාව දේශනා කරා ආශ්‍ර ස්වාමීන් වහන්සේ දැන් පින්පව් නොකර ඉන්න බෑනේ මොකද අපි ඕනෑම මොහොතක කරන යම්කිසි ක්‍රියාවක් එක්කෝ පුඤ්ඤාවිසංකාර එක්කෝ පුඤ්ඤාවිසංකාර නැත්නම් ආනිඤ්ඤාවිසංකාර වලට වැටෙන්න හරුණනේ ඒක අපිට අපිට වළක්වන්න බෑ ඒක අපි හැම මොහොතකම කරන හැම දෙයකම එක්කෝ පිනක් එක්කෝ පවක් එක්කෝ ආනිඤ්ඤාවයක් මම එතන අදහස් කරේ මහාචාර්යතුමා මේ ප්‍රතිසන්දි දායක පින්පව් නොකර ඉන්න එක හදයි හනේ ප්‍රතිසන්දි හදයි ප්‍රතිසන්දි දායක පින්පව් නොකර සාමාන්‍ය වහරෙන් කියන්නේ ඉතින් එතකොට අවිද්‍යාව දුරු කරන්න තමයි බුදුරණාහසේ දේශනාව සිද්ධ කරේ. ඒ නිසා බුදුරණාහසේ දේශනාව කර්මේශය කිරීමක්වත් තෘෂ්ණාවශය කිරීමක්වත් නෙමෙයි තෘෂ්ණාවෙත් හේතු වෙච්ච අවිද්‍යාවශය කිරීමේ ආර්ය අෂ්ටාංග මාර්ග විශේෂ විදර්ශනා භාවනාව දේශනා කරේ. ඒ නිසා කලයුත්තේ ඒක කතාව හරි පින් සහ පව් නිසා දෙකෙම සසර දිග වෙනවා. නමුත් කලයුතු වන්නේ පින් කරලා විදර්ශනා වඩලා ඊතර වෙන එක. මඩ ගොඩක මැද හිර වෙච්ච මිනිස්සෙක් මඩ ගොඩෙන් ඊතර වෙන්න නම් මඩ පාගගෙනමයි යන්න ඕනේ. එක පාට පනින්න බෑනේ ගොඩට. එතර පින් සසර දිගු කරන බව ඇත්ත පව් සසර දිගු කරන බව ඇත්ත පව් කරොත් එන්න එන්න යටට යනවා පුළුවන් තරම් පින් කරලා කුසල් කරලා අවසානයේ විදර්ශනා භාවනාව වඩලා සසරෙන් ඈතර වීමයි හේතු නැසලා සසරෙන් ඈතර වීමයි කලියුතුවන්නේ